பார்த்துட்டு நோக்கி ராசம் ஒல் சுழங்கிட்டு நோக்கி ஆயந்தி
मिस्टर दिलीप अद तम से माव मगर मुगड़ तम से पीसुद मन तम से उदर ने अरे देंगे अंदर गो आई एम मिस्टर एंड्रू स्विंडरवॉल यू आर मिस्टर दिलीप දැන් තේරුණාද? දැන් දැනගත්තද? මේ මොනවා කියනවද මන් දන්නේ නැහැ. ඔය කියන මොකවත් මන් දන්නේ නැහැ. මම දිලීප නෙවෙයි. මම හිතන්නේ මිස්ටර් මං වගේ වෙන කාට හරි රැවටිලා. Are you sure Mr. Dilip නෙවෙයි කියලා? Hmm? I am not sure. මේ මට ෂුවර් මම දිලීප නෙවෙයි කියලා. පොඩ පැත්තකට එනකො මට යන්න දීලා. ඉතින් හරිනෑනි කරදර කරන එක. මෑද්ද මං යන්නද? ආයු මැනස් නැද්ද? හරි හරි. මාදුරුගේ ලැන්ග්වේජ් එකනේ කතා කරේ. හරියටම හරි. ඔය දිලීපියම තමයි. දිලීපියගේ ඉංග්‍රීසිමයි. अरे सना पिकुदी अरे अंबे मु मेका कोई बात काड़े दन्ने वेड़े करानी मुकाते बोलो तो हमें करती ना लोगों तेरे वेड़े हैं न न मामे माम मुकुट दन्ने बद दन्ने ने बद मैं देनी है दन्ने ने बद मैं गम दन्ने ने अरे आप ये काला मुकाते के लिए दन्ने ने हैं न मट काला बले इट अंदर गान तो बेरुवगी है बैठ बट इतो गमे खाल अंदर गंट बे बुटे तर मट कड़ बोले बुट मेका वसंग बल बेड़क रही राज्य महाराज चाँडी मेका मे न මට දුකයි මම මට මීට කලින් කවදාවත් ගහලා බැලලා නැහැ පින්තු අය මොකටද අප්පච්චිට බොරු කියන්න ගියේ ආ බොරු කිව්වම අප්පච්චිට තරහ යනවා කියලා දන්නේ නැද්ද අනික ඔයගේ වැඩක් ගමේ කරන්නේ ජයපාල රංචු අයල කියලා කවුද නොදන්නේ उत्तरा नुन कत्म विनाश अभी अतार भीमहत्या हरियट उत्तरा मेन की एर्रप अतने काली अम्म वगी कैत कुछ नावन ते मम्मे होंदे ही तीन किया ने मटाई मगे मिनी हटाई फाड़ू इंटे दूंने ता मंग एक देखे कैति गया हाना हितवा तो माँ मट्टू करांट मगे अंगे दुआने त्राजना एक ले මං ආයෙම කටින් කතා කරන්නේ නෑ බලයන් අම්මේ හිච්ච කෙල්ලෙකුට බය වුණා හේනං ඈ එන්නේ මහල් කුචාන්ඩි ආයි තින් ගහන්න බණින් ගියා බේබි මහත්තයා උත්තරමෙනිකෙත් මේ පවුලේම කෙනෙක් නේ ආයි දෙකක් නෑ ඔය බණ්ඩාරේ වුණා නේ අපි ගන්න පොලිසියට කියනවා බේබි මහත්තයා अरे बास उन्न है मिनियन आई मे गमी इनका
ඔයා හොඳටම බය වුණා. ආයි අම්මා මුත්ත කාලේවත් මිනිහා මේ විදිහට බය වෙන්නේ නැතුව ඇති. අපි දෙක තුනම තැන්න. එහෙම වෙන එක කාටත් හොඳයි. කොහොමද තුගෙන අපිට වග බලා ගන්න වෙයි. මේ ළඟට ආපු ගමන් නිකන් ගොඩ වෙලා යන්න ඕන කියලා හිතුණා. අනේ කොච්චර දෙයක්ද? වාඩි වෙන්න වාඩි වෙන්න. දෙන්නට ඉතින් කතා කරගන්න දේවලුත් නැතයි. කතා කර කර ඉන්නකෝ. මං සුටුස් ගාලා කඩේට ගිහලා එන්නම් ඈ. ඒ අම්මා නිකන් අප්සෙට් කතා කියනවා. නරංගන්න එපා මචං. ආකාශයයි ඉතින් අපේ අම්මගේ ෆේවරිට්ම බෑනනේ. ඒක නංගි මේ ඇඟහිරි වැටෙන කතා නම් කියන්න එපා. හරි හරි ඉතින්. උඹ ගල් ගහේ නැතු හිටහංකෝ. මේ මොකෝ? අද තක්ෂරත් එක බුලප් කරියද? ඒ වගේ එකක් තමයි බං. මට මාර අප්සර්. අර මම අක්ෂරාට මල් දුන්නේ. ඒ කියලාම පත්තු වෙලානේ. ඒ අයින්ස් එක කෙල්ලෝ ස්ටෝස් වලට මාරු කරලා බං. ෂා. නිකන් වැඩි පටන් ගත්ත විතරයිනේ. තාම එහෙම එකක් නැහනේ. හරි හරි ඉතින්. ඒ වන්ට ඉතින් ඔය හද ගැහෙන හැටි අපි දන්නවනේ අයියා. අක්ෂරා. නවත් ගනින් බං ඔය මාස් ගාත. මේ මල් කතාව දන්නේ උඹයි මමයි විතරයි වෙන කවුරුත් දැනගන්න බෑ. හරි හරි ඉතින් මම වෙන කාට කියන්නද වස්තුවේ? මදුරි දන්නවනේ හොඳ හිතට පන. මේ පොඩක් හිටපන්. ලේන්ටියක් ගහලම යමු. දැඩි සීනි. යකෝ සීනි ගණන්. අර මාතා ගෑනි ගිල කේලමක් කියලානේ. ඒකට ආකාශ් හොඳ ට්‍රීට්මන්ට් එකක් දුන්නා. මමත් ඉතින් ෆුල් සපෝට් එක දුන්නා. ආකාශ් මගේ බොස් නේ. වෙරි ගුඩ්. දැට් ඉස් හිම්. මං අක්කිට කිව්වේ ආකාශයේ ජොලි පොරක් කියලා. ඒක නෙවෙයි. මොකද්ද මාර්ත කිව්ව කේලම? ඔයාට මේවා තේරෙන්නේ නැති වුණාට අනිත් ඒවා නම් හොඳට තේරෙනවා වගේ නේද? මේ මාර්ත වගේ හිතන්න පුරුදු වෙන්න එපා. තේරුණාද? අපි අතර එහෙම දෙයක් නැහැ. එහෙනම් ඉතින් මාර්තගේ හිතේ එහෙම දෙයක් තියෙනවද දන්නේ? ඒක වෙන්නේ කොහමද? එයාට එහෙම හිතන්න යට හිතක් පපුවක් තියන්න එපයි. මාත් බය හිටියේ මටත් ඒ ටිකම වෙයි කියලා. ඒ දැන් නම් ගොඩ. බස් මගේ පැත්තේ නින්නේ. ඒක නම් හොඳයි. අක්කි, ඔයා කොහොම හරි ඔෆිස් එක කන පිට පෙරලන්න. නැත්නම් ඉතින් ජොලියක් නැහැ. බලමුකෝ. ඔය මිනිස්සුන්ව පාලනය කරන්නේ ওই විදිහට.
මට කොහොමද ඉතින් ඉස්සරහට මේ මිනිස්සුන්ව පාලනය කරන්න වෙන්නේ නැහැ. මං හිතාගෙන අලුතින් ජොබ් එකක් හොයාගන්න. මොකක්ද අම්ම අම්ම කරපු මේ වැඩේ? ඈ මම ඔෆිස් එකේ හිටිය සිංහයා වගේ. දැන් ආකාශ් බබා වුණා. ඇයි? මොකද්ද මං කරන්නේ? මොකද්ද කරේ? අම්ම දන්නේ නැහැ. අර මාර්ථ ගෑණි ඇවිල්ලා කිව්වා මං අක්ෂරාට මල් දුන්නා කියලා. අම්මා හෙව්වේ බැලුවේ මුකුත් නැහැ. අක්ෂරාත් එක ප්‍රශ්න ඇති කරගත්තා. අන්තිමට මාරුත් කළා. ඉතින් එහෙම නොකර බෑනි. අපිට අපේ සේවකේ ඕන තැනකට මාරු කරන්න බැරිද? පුළුවන්. මාරු කරන්න හරි අස් කරන්න හරි අක්ෂරා වැරද්දක් කරලා තියෙන්නේ බෑ. ආකාශ් ඒක අපේ කම්පැනි එක. අපිට අපිට ඕනේ තීරණය කරන්නේ අපි. අම්මා ඒ ඉස්සර දැන් කාලේ එහෙම බෑ. අපි සාධාරණ වෙන්න ඕනේ සාධාරණ වෙන්න. කොහමද දැන් ඉතින් මට ඔය ඔෆිස් එකට ගියා කියලා කරන්න දෙයක් නෑනේ. මං අම්මට කියන්න හිටියේ මං හෙට ඉඳලා විතර නවතින්න. අක්ෂරා නිසා නෑ මට එතන ගැළපෙන්නේ නැති නිසා. මට දුකයි. ඇයි උඹ මට එහෙම දෙයක් කරේ? නෑ බං. ජයපාල අයියලා මාව රැවට්ටුවා. දැන් මට උත්තරානංගී මූණ බලන්නවත්. මම මෙහින් යනවා යන්න. විශ්වාසය නැති කළාට පස්සේ කොහොම ඉන්නද බං? නෑ බං. මේ හැම කරදරයකටම මුල මම. උඹ ඉඳපන් පින්තු. මම යන්න. ඒ පාර මස්සිනාලා දෙන්න. කාගෙන් බුටි කණ්ඩද කතාවේ? නෑ මේ බාසුන් නැහැ. මෙහෙන් යන්ටලු. ඒ වංගී. එහෙනම් ඉතින් පින්තු අයියට සන්තෝෂ නැතේ? ඔන්න පින්තු කුඹුරුන තහක් වෙලා මෙහෙන් යනවයි කියන්නේ. හැබැයි ඒ මොකද? මෙච්ච දෙයට නංගිලාගේ මූණ බලන්න ලැජ්ජයි කියන්නේ. බොහෝම අපූර්වයි. දෙන්නව බානට බැඳලා හාණ්ඩ ගන්න තියෙන්නේ. ප්‍රශ්නයක් ආවම එහෙම පැනලා යනවයි. දැන් තව කොහෙට හරි ගිහිල්ලා එහෙම ප්‍රශ්නයක් ආවොත් එහෙනුත් පැල්ලා යන්නේ නෑ ඉතින්. මේ කලබල අඩු වෙනකන්වත් දෙතුන් දවසකට මට යන්න හිතයි. කොහටද? ඒකත් කවුරුවත් නෑ කීවේ. අර කියපු අයියලා ගෙදරටද? එහෙ ඉතින් ඉන්න පුළුවන් නා මෙහෙ ඊයේ. නෑ නංගි එහෙ නෙමෙයි. මගේ හොඳම යාළුවා බලලා එන්න කියලා. අපි ඉස්සර එකට හිටියේ. ගොඩක් කරදර වෙලා ඒ අය මං ගැන හොයනවා. ඉතින් බලලා ආවත් හොඳයිනේ. අප්පච්චිගෙන් අහලා ගිහින් එන්න. එහෙම පිළිවෙලක් වෙනවා නම් ඉතින් ගියාට කමක් නැහැ. හැබැයි ආයෙම ඉබාගාතියෙම යනවා නෙවෙයි.
උනත් බාසුන් නැහි ඔය පිළිවෙල නම් ඒ හැටි හොඳ නැහැ. දැන් ඔය එහෙන් යම් යම් ගැටලු ඇතිනකොට මෙහාට ආව වගේ දැන් ඔය මෙහෙනුත් යන්න තනන්නේ. මම යන්නේ දවසකට දෙකකට. ගිහින් ඉක්මනට එනවා.